ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්සාමාජික ගරු විනිසරු මඩුල්ල විසින් ලබා දුන් තීන්දුව පාස්කු ඉරිදා බෝම්භ ප්‍රහාරයේ වින්දිතයන්ට පමණක් නොවෙයි මේ රටේ යුක්තිය හා සාධාරණත්වය අගයන සියලුම ජනතාවට වැදගත් වන ඓතිහාසික නඩු තීන්දුවක් ලෙස හඳුන්වා දෙන්නට කැමැති. විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු වුවත් කෙතරම් ඉහළ නිලධාරියෙකු වුවත් නීතියට එරෙහි අපරාධයක් හෝ ක්‍රියාවක් හෝ කරන්නේ නම් ඒ කිසිවකුට නීතියෙන් බේරී යාමට ඉඩක් නැති බව මේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා. ඒ රටේ වර්තමාන මෙන්ම අනාගත පාලනයන් පාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් හොඳින් මතක තබා ගත යුතුයි. මෙම නඩු තීන්දුවේ අපට වඩාත්ම වැදගත් වෙන්නේ දඬුවමම නොවේ. මේ අහිංසක මිනිසුන් මිය ගියෙත් බරපතල ලෙස තුවාල ලැබුවෙත් ඔවුන්ගේම බදු මුදලින් යැපෙන වරප්‍රසාද ලබමින් සැපවත් ජීවිත ගත කරන මිනිසුන් පිරිසකගේ වගකීම් පැහැර හැරීම නිසා බවත් ඒ කවුද යන්නත් නීතිය ඉදිරියේ දැන් ඔප්පු වෙලා අමාරයි. එදා හිටපු නීතිපති දප්පුල ලිවේරා මහත්මයා කීවාසේ මේ ම්ලේච්ඡ ඝාතනය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව අපි වගේම මේ රටේ අති බහුතරයක් ජනතාව විශ්වාස කරනවා. ඒ කුමන්ත්‍රණයට සම්බන්ධ අය කවුද කියන එක සත්‍ය සොයා යන ගමනේ ඉතාම වැදගත් පියවරක් ලෙස අපි මේ නඩු තීන්දුව දකිනවා. එම සත්‍ය සොයාගෙන ඒ පුද්ගලයන් රට ඉදිරියේ හෙළිදරව් කර ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන එන තුරු අපි මේ ව්‍යායාමය අත් නොහරින බව අද අවධාරණය කරන්නට කැමතියි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙන බොහෝ කරුණු තවමත් අඳුරේ පවතින තත්ත්වයක තිබෙනවා. ඒ පිළිබඳව හරියාකාර විමර්ශනයක් සිදු වෙලා නැහැ. එක එක කාලවලදී ජනාධිපතිවරු අපිට බොරු පොරොන්දු දුන්නා. ස්කොට්ලන්ඩ් යාඩ් එකට යනවායි කිව්වා, තවත් එහෙම එහෙ යනවායි කිව්වා. නමුත් ඒ කිසි දෙයක් කළේ නැහැ. පවත්වාගෙන යන තීන්දු තීරණ අඩංගු ලිපිගොනුත් ඒවත් වළක්වන්නට දේශපාලන අතපෙවීම තමයි ඒගොල්ලෝ හැමදාම කළේ. නීතිය දේශපාලකයන්ගේ ඕන එපාකම් අනුව ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන පරිදි බලවතාට එක නීතියක් දුප්පතාට තව නීතියක් වශයෙන් නීතිය දේශපාලනීකරණය වී තිබීම දැන් දශක ගණනාවක් තිස්සේ අපි ලංකාවේ දකිනවා. ඒ අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් අප රට තුළ ඇතිකර තිබෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ඊට මඟ විවර කර ගැනීමක් මේ නඩු තීන්දුව හරහා අපට ලැබී තිබෙනවා. මේ නඩු තීන්දුව බලපාන්නේ පාස්කු ප්‍රහාරයට ලක් වූ අයට පමණක් නොවේ. මේ මුළු රටටම නව නිදහසක්, විශේෂයෙන්ම නීති ආධිපත්‍ය ස්වාධීන වීමේ ගමන් මගක නව නිදහසක් දේශපාලකයන්ගේ බලපෑම් අතකොළු බවට පත්වීමෙන් වැළකීමේ නව නිදහසක් මේ නඩු තීන්දුව හරහා ඇති කරන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා. එනිසා මේක මේ රටේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ ප්‍රශංසාවට ගොදුරු විය යුතු තීන්දු තීරණයක්. නමුත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවීම සිද්ධ වෙන්නේ සම්පූර්ණ සත්‍යය එළියට එන දවසටයි. එයට ප්‍රවේශයක් මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හරහා ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. බොහෝ කාරණා අලලා මුලින්ම ඇරඹු පරීක්ෂණ අතරමඟ නතර කර දමා එම පරීක්ෂණ භාරව ක්‍රියා කරමින් සිටි නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දී වෙනත් කටයුතු වල යොදවා පරීක්ෂණ යටගසා දැමීමට කටයුතු කර තිබෙනවා. දඬුවම ලැබිය යුතු ඉහළ නිලධාරීන්ට උසස් වීම් ලබා දී පහළ පෙළේ නිලධාරීන්ගේ කටවසා ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු අධෛර්යමත් කර තිබෙනවා. අපට ආරංචි ලැබී තිබෙනවා ඉහළ තනතුරක සිටින එක්තරා නිලධාරියෙක් CID තිබෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල බී වාර්තා අතුරුදහන් කිරීමේ වෑයමක් ඊයේ දියත් කර තිබෙනවා කියලා. මේ සියලු දෙනාට අප අවධාරණය කරනවා. නීතිය ඔබ පිටුපස එනවා. ඉන් ගැලවීමට ඔබට නොහැකි.
ඔබේ වරද වසන් කරන්න උත්සාහ කරන්න එපා. ඒ ඔබ පිළිගෙන ජීවිතය වෙනස් කරගන්න. මේ දුෂ්ට දූෂිත ක්‍රමවේදයේ අතකොළු බවට ඔබ පොලිසිය නිලධාරීන් පත් වෙන්නට එපා. ඒ වගේම ඔබේ නිදහස ආරක්ෂා කරගෙන දේශපාලන නායකයන්ගේ පදයට නටන්නේ නැතිව ස්වාධීනව මේ රටේ නීතිය කාටත් එකයි කියන ක්‍රමවේදය තුළ කටයුතු කරන්නට මේ හොඳම අවස්ථාවක්. ඒ ක්‍රමවේදය පිළි අරගෙන ජීවිතය වෙනස් කරගන්න. ඔබ වෙනස් වෙන්න. මේ රට වෙනස් කරන්න. අලුත් ක්‍රම වෙනසක් සිස්ටම් චේන්ජ් කියලා අපි එදා ඉඳලම කිව්වේ ඒකයි. ක්‍රමක්‍රමයෙන් 1970 දශකයේ ඉඳලා නීතිය සහ උසාවිය බාල්දු කිරීමට විවිධ අවස්ථාවල දේශපාලකයෝ උත්සාහ කරලා තියෙනවා. එක්තරා රජයක් උසාවිය රජයට විරුද්ධව තීන්දුවක් දුන්න වෙලාවේදී ඒ නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල් ගැස්සුවා. නඩුකාරයන් දුන්න දඬුවම ඒ පුද්ගලයා ගෙවන්නේ නැතුව ආණ්ඩුව එක ගෙවුවා. ඒක උසාවියට පරිභව කිරීමේ කටයුත්තක්. එදා දේශපාලන නායකයෝ එහෙමයි හැසිරුණේ. ඒ එතනින් පටන් ගත්ත එක දිගටම අද වෙනකන් ඇවිල්ලා අද අසරණයෙකුට කවදාක්වත් යුක්තියක් ලැබෙන්නේ නැති විදිහට මේ ක්‍රමවේදය පාලනය කරන්න දේශපාලකයෝ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්න බෑ. 75 ජුබිලිය නිදහසේ 75 ජුබිලිය සමරනකොට ඒක මේ නිකන් නාට්‍යයක් රඟපානවා වගේ කොඩියක් උස්සලා ජාතික ගීය කියලා පෙරෙට්ටුවක් ගිහිල්ලා මහ ලොකුවට ලෝකෙටම පම්පෝරි ගහන්න නැතිව මේ රටේ වෙලා තියෙන හදිය පිළිබඳව හරියාකාර විමර්ශනයක් කිරීමේ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරයෙක් තමන්ගේ තනතුරෙන් පහ කරලා පහ කරන්නට තරම් ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරපු රටක ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක මේ අවනීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න බැහැ ඉදිරියට. ඒ වගේම බලන්න බොරැල්ල සියලු සාන්තුරයන්ගේ දේවස්ථානයේ ඇට වූ බෝම්බයට දැන් වසරක් ගෙවුණා. තාම එය තැබුවේ කවුද කියලා රටට අනාවරණය වෙලා නැහැ. අහිංසක මිනිසුන් කීප දෙනෙක් අල්ලගෙන ගිහිල්ලා බොරු චෝදනා කරලා එදා හිටපු පොලිසිය භාර ඇමතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි බොරු කිව්වා මාධ්‍යයට. මෙන්න මෙයා මෙහෙම කරා අරම කරා කියලා ඒ මිනිසුන්ව මාසෙකට වැඩිය තියාගෙන ඉඳලා කිසිම හේතුවක් නැතුව හොයාගන්න බැරි වෙච්ච නිසා ඒගොල්ලන්ව එළියට දැම්මා. ඒ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් වලට මොකද උනේ? ඒ මිනිසුන්ගේ ගරුත්වයට මොකද උනේ? මේකද පොලිසිය හැසිරෙන්න ඕනේ ක්‍රමවේදය? ඊට පස්සේ තවත් නාටකයක් රඟපාලා තවත් එක්කෙනෙකු ඇතුළට දැම්මා. දාලා ඉවර වෙලා තාමත් ඒකේ මොකද්ද ඇත්තටම වුනේ කියන එක කවුරුත් දන්නේ නැහැ. මේක තමයි පොලිසිය පොලිස්පතිතුමා මේගොල්ලෝ ඔක්කොමල්ලා කරන්නේ මෙන්න මේක තමයි. මේ දේශපාලකයන්ට ඕනේ විදියට නැටීම. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිට වෙලා දවස් කීපයක් යන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ඇමතිවරු 6 දෙනෙක්ගේ කොමිටියක් පත් කරේ ඇයි? තමන්ට වාසි වෙන විදියට ඒ ජනාධිපති කොමිෂමේ නියෝග සහ නිර්දේශ තෝරාගෙන සමහර ඒවා අතහැරලා දාලා සමහර ඒවා තෝරාගෙන ක්‍රියාත්මක වෙන්නට ක්‍රමවේදයක් හදන්නයි ඒ ඇමතිවරු 6 දෙනාගේ කොමිටියක් පත් කරේ. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපිට මේ උසාවියේ තීන්දුවෙන් පැහැදිලිවම පේන්නේ තීන්දුවේ තියෙනවා a human being cries out for justice when he feels that the insensible act has crucified his personal liberty and family කියලා. මිනිස්සෙකුට යුක්තිය වෙනුවෙන් කෑ ගහන්න හිතෙනවා තමන්ගේ පවුල සහ තමන්ගේ ජීවිතයට තර්ජනයක් අසාධාරණ විදිහට දේශපාලන ලෝකයේ එල්ල කරනවා නම්. ඒකෙන් මේගොල්ලෝ කියන්නේ උසාවියේ නඩුකාර මහත් අපේ හාමුදුරුව නඩුකාර හාමුදුරුව අපිට හුඟක් ලොකු සේවයක් මේ රටට කළා මේ තීන්දුව මගින්. එයා කියන්නේ මෙහෙම සලකන්න බෑ කියලා. ඒ නිසා මොන තනතුරේ හිටියත් තනතුර නිසා නීතියෙන් එළියට යන්න බෑ. අපි ඇත්ත වශයෙන්ම විවේචනය කරනවා ව්‍යවස්ථාවට ජනාධිපතිවරයෙකුට මුක්තිය ලබා දීම පිළිබඳව. ජනාධිපතිවරයෙකුට මුක්තියක් අවශ්‍ය
ජනාධිපතිවරයා බයයිද ජනතාවට? ජනාධිපතිවරයාව තෝරාගන්නේ ජනතාවගේ ඡන්දයෙන් නම් ඇයි මුක්තියක් අවශ්‍ය? මුක්තියක් අවශ්‍ය තමන්ගේ හෘද සාක්ෂිය පිරිසිදු නැති නිසායි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා හැමෝටම අපිට මේ නඩු තීන්දුව මේ විදිහට ලබා දීම පිළිබඳව අපේ නීතිඥ මහත්වරු අපි වෙනුවෙන් පෙනී හිටියා ඒ අයට අපි ස්තුතිවන්ත වෙනවා ඉතාමත්ම පෞද්ගලිකව මේ ප්‍රශ්නය ගැන කතා කරලා ඒ අයගේ තර්ක විතර්ක ඇඬූ කඳුලෙන් උසාවියේ ඉදිරියේ ප්‍රකාශයට පත් කරලා බලයක් නැති අහිංසක දුප්පත් මිනිසුන්ගේ කඳුළු තමන්ගේ කඳුළු බවට හරවාගත්තු නිසා අපිට නීතිය ගැන සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් අද මේ රටේ උදා වෙලා තියෙනවා මේ නඩු තීන්දුව නිසා විශේෂයෙන්. ඒ නිසා අපි අපේ උසාවියේ අද විනිසරු සියලු දෙනාට ස්තුතියි කියලා කියනවා. AsianMirror.lk